ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා එහෙම එකතු වෙලා ඉන්න මගේ යාළුව හැම කෙනෙක්ටම. ඉතින් අද මම කියන්න යන්නේ මේ ගර්භණී කාලය තුළ විශේෂයෙන්ම මුල් කාර්තුව තුළ, ඒ කියන්නේ මාස 3 ඇතුළත සහ මේක ගර්භණී භාවයේ අවසන් වෙන තුරුත් මේ වැඩේ කරන්න පුළුවන් නම් හොඳයි. අපි ආහාරයට නොගත යුතු ආහාර වර්ග 20ක් ගැන ඉතින් ගොඩක් අධ්‍යයනය කරලා වෛද්‍යවරුන්ගෙන් අහලා තමයි මේක ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් අපේ පල්ලය වැඩිම දේ මොකක්ද කියලා බලමු. ඔබ හිතන්නේවත් නැති සමහරක් දේවල් මම හිතුවවත් සමහරක් දේවල් ගර්භණී කාලේ තුල අපි ආහාරයට ගැනීම නොසුදුසුම වෙනවා. ඉතින් ඔබ හිතුවද සියඹලා කෑවොත් ගර්භණී භාවය ඒ වගේම ගබ්සා වීම සිදුවෙන වැඩි ප්‍රවණතාවයක් සියඹලාවට තියෙනවා. ඉතින් ඔබ සියඹලා ආහාරය පරිභෝජනය කරනවා නම් මේ විශේෂයෙන්ම මාස 3ක කාලය තුළ සියඹලා පරිභෝජනයෙන් අත්මිදීම ඔබ කළ යුතුම වෙනවා. හේතුව ප්‍රොජෙස්ටරෝන් කියන දේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. විටමින් C ලබා ගැනීම තුළින් මේ ප්‍රොජෙස්ටරෝන් නිපදවීම අඩාල වෙනවා. අඩාල වුණාම ගබ්සාවක් ඇතිවීමේ තත්ත්වයට පවා ඔබපත් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ මාස ගාන සියඹලා නොක පරිස්සම් වෙමු. ඊළඟ එක මොකක්ද? ඊළඟ එක තමයි කස්ලබු, පැපෝල්, පපාය. කස්ලබු කෑවම වෙන්නේ ශරීරයේ උෂ්ණත්වය ඇතුළතින් වැඩි වෙනවා. ශරීරයේ උෂ්ණත්වය වැඩි වුණාම චූටි පැටියට ඒක දරා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ගබ්සා තත්ත්වයට පත් වීමේ හැකියාව කස්ලබු වැඩි වෙනින් ආහාරයට ගන්නවා නම් කස්ලබු අමුමින් වෙලා කනවා නම් ඒ දේවල් තියෙන නිසා වැලකිලා ඉන්න කස්ලබු ආහාරයට ගැනීම. තව දෙයක් තියෙනවා. රටින්දි ඇටයක් දෙකක් කෑවට කමන්නේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් රටින්දි කෑවොත් ඒ වගේම ඉන්ටර්නල් බ්ලීඩින් සිද්ධ වෙන්න පුළුවන්, ගබ්සා වීම සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ රටින්දි වලට ශාරීරික උෂ්ණත්වයේ ඉක්මනට වැඩි කිරීමේ හැකියාවක් තියෙන නිසා. ඒ කියන්නේ රටින්දි එකක් දෙකක් කෑවට නෙමෙයි ඊට වඩා කන්න නම් එපා. ඒ වගේම අපි ගන්න මිදි කියන්නේ කොළ පාට මිදි නෙමෙයි කළු පාට මිදි. එක ඒකෙත් තියෙන හැකියාවක් ශරීරයේ උෂ්ණත්වය ඉතා වැඩි මට්ටමකට අරගෙන යන්න. ඒ නිසා රතුමිණි කියන්නේ වැලකිලා ඉන්න මේ මාස ටිකේ අපි පරිස්සම් වුණ කොච්චර ගන්න ආස වුණත් ඇටි අරගෙන වෙන්නේ ඒ දේවල් සැක්‍රිෆයිස් කරන්න වෙනවා අපට. ඒ වගේම තව දෙයක් තමයි මේ ලංකාවේ අයට නම් මේක වැඩි වැදගත් වෙන්නේ නැහැ. පීච් ලංකාවේ වැඩි නැහැ. පිටරට ඉන්න ලාංකිකයන්ට පීච් ආහාරයට ගන්නවා නම් පීච් කෙලියේ ඒ බූව වගේ තියෙන එක හොඳට පිරිසිදු කරලා නැත්තම් බූව අයින් කරලා ඒ පොත්ත කපලා පීච් කෙලිය ආහාරයට ගන්න. මොකද මේ පීච් කෙලියේ බූවේ විවිධාකාරයේ බැක්ටීරියා ඇති වෙන්න පුළුවන්. මේ බැක්ටීරියා අපි මේ ආහාරයට ගත්තොත් ඒක ගර්භාෂයේ අපේ මේ චූටි පැටියට බැක්ටීරියා වර්ධනයක් සිද්ධ වුණු තැන්ගේ හැමදේම වෙනස් වෙන නිසා පීච් කනකොට පොත් අයින් කරලම කන්න මතකම තියාගන්න. ඒ වගේම තව දෙයක් තියෙනවා. කෝමාරිකානම් කන්නම එපා කියලා තමයි වෛද්‍ය උපදේශය තියෙන්නේ. මොකද මාස 3ක් ඇතුළත කෝමාරිකා කන්න එපා. ඒ කියන්නේ මුල් මාස මුල් කාර්ය තුරතුරදී කෝමාරිකා කෑවොත් මිස්කැරේජස් නැත්තම් ගබ්සා වීම වැඩි වැඩි වශයෙන් සිද්ධ වෙනවා. ඒ වගේම ඉන්ටර්නල් බ්ලීඩින් සිද්ධ වීමේ ප්‍රවණතාවය කෝමාරිකා සතුවේ. ඒ නිසා ඔබට ගැස්ට්‍රයිටිස් තත්ත්වය තියෙනවා නම් ඒක පාලනය කරගන්න විදිහක් බලන්න. ඒකට කෝමාරිකා පානය නම් පානය කරන්න එපා. මොකද වෛද්‍යවරු කියන මේ බබාගේ මොළයේ වර්ධනයත් බාල තත්ත්වයකට පත් වෙනවා මේ කෝමාරිකා පානය කියලා. ඒ වගේම කැෆේන් නැත්තම් කෝපි පරිභෝජනය කරනවා නම් එදිනෙදා කෝපි කෝප්ප දෙකකට තුනකට අධික සංඛ්‍යාවක් බීමෙන් වැළකෙන්නම ඕනේ. කෝපි ලංකාවේ ගර්භණී කාන්තාවන් වලදී කෝපි පරිභෝජනය අඩු ඇති. නමුත් අපේ ලාංකිකයන් පිටරට ඉන්න කාන්තාවන් ඉන්නවනම් මුල් කාර්තුව ඇතුළතදී කෝපි කෝප්ප තුනකට වඩා, ඒ කියන්නේ ග්‍රෑම් මිලිග්‍රෑම් 200කට වඩා කෝපි භාවිතයේ අවම කළ ගත යුතුම කාරණයක් විදිහට මේක වෛද්‍ය නිර්දේශ වෛද්‍ය මතය අනුව කියන හේතුව කෝපි පානේ උපත් බර ළමයාගේ ගොඩාක් අඩු තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ප්‍රසූතිය දෙන වෙලාවේ එක එක කම්ප්ලිකේෂන් එන ප්‍රවණතාවෙත් කෝපි පානෙන් කැෆේන් පානෙන් වැඩි වෙන බව තමයි වෛද්‍ය මතය තියෙන්නේ. ඉතින් කෝපිත් අපි චුට්ටක් අඩු කරමු. ඒ වගේම එනර්ජි ඩ්‍රින්ක් ගොනම්මලා ඉන්නවනම් එනර්ජි ඩ්‍රින්ක් පානයෙන් මේ මාස ටික ඇතුළත අපි බැහැර වෙමු. හේතුව තියෙන්නේ
කලින් බබා හම්බෙීමේ ප්‍රවණතාවය උපත් පාලනය උපත්තේ බර අඩු වෙනවා බබාගේ වගේ දේවල් සිද්ධ වෙනවා මේ එනර්ජි රින් පාලනය ඊළඟට සීනි අඩංගු ආහාර සීනි අඩංගු ආටිෆිෂල් ආහාර ගන්න එක සම්පූර්ණයෙන්ම අඩු කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි මොකද අපිට දී වැඩි අත්‍යවශ්‍ය වෙන්න පුළුවන් මේ වැඩි අත්‍යවශ්‍ය වෙනවා කියන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ඔක්කොම වෙනසකටපත් වෙනවා මේ හෝමෝන වෙනස්වීමත් එක්ක දී වැඩි ආවත් ආවත් අපිට ලොකු කම්ප්ලිකේෂන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මම සීනි කන්න හරි කැමති කෙනෙක් නමුත් පැටියා වෙනුවෙන් මේ ටික මට දරාගෙන ඉන්න සිද්ධ වෙනවා ඉතින් අපි ඒ වගේ මමගේම ඉතරීතර හදවත් කියන කාන්තාවන් තමයි ලංකාවේ ඉන්නේ. ඉතින් අපි ඒක පාලනය කරගෙන මේ මාස ටික පැටියරෙන්නේ ඉවසමු. ඒ වගේම දැන් ලංකාවේ පිටේ ඉන්න ලාංකික කාන්තාවක් නම් ගැප් කියන ඇත්නම් කෑන ආහාර. ඒ කියන්නේ අපි ලංකාවේ නම් ගොඩක් අඩුයි ටින් කළ ආහාර. අපි තුමු අපි ලංකාවේ නම් සෑම වෙන රටවල තියෙන පළතුරු ටින් කරන බිම් මල් ටින් කරන ග්‍රීන් පීස් ටින් කරන මේ ටින් කළ ආහාර වලින් වැලකීම යුතුම වෙනවා මොකද ඒවට විවිධ ආකාරයේ තබා ගැනීම දේවල් දාලා තියෙනවා ඒවල සමාන හෝමෝන වෙනස් වීමට බාධාවක් වෙනවා මේ අපේ මේ කාර්බනික කාලය තුළ හෝමෝන වෙනස් වීමට බාධා තත්ත්වයක් පත් වෙනවා මේ ටින් කළ කෑම ආහාරයට ගැනීමෙන් එතකොට මේ තව දෙයක් වෙනවා ටින් කළ ආහාර ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය විවිධ ගැටලු සිද්ධ වෙන්න පුළුවන් ඒ වගේම ආහාර විෂවීන් තත්ත්වවලට පත් වෙන්න පුළුවන් ටින් කෑමත් අතාරිනවා ඒ වගේම තමයි මේ මුං ඇට බීජ පැල කරපු ඒවා එහෙම කන්න එපා හේතුව ඒවත් එක්ක බැක්ටීරියා වගේ ශරීරගත වෙන්නේ ප්‍රවණතාවයේ වැඩි නිසා ඒ වගේම තමයි පිස්සු පිපිසලා නැති මස් මාළු ඒ කියන්නේ සෂිමි සුෂිමි වගේ දේවල් අමුවෙන් ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම වලකින්න කියලා තමයි වෛද්‍ය නිර්දේශය දෙන්නේ. ඉතින් ඔබ සෂිමි සුෂිමි වගේ ඩිෂස් වලට කැමති වෙලා හිටිය කෙනෙක් නම් මේ කාලේ සැක්‍රිෆයිස් කරන්නම වෙනවා. අපි හර්බල් ටී සාමාන්‍ය තේ කොළ වලට අමතරව හර්බල් ටී බොනවා නම් ඒක ඔබ ගොඩක් වෙලාවට හර්බල් ටී තියෙන්නේ සාමාන්‍ය පරිභෝජන සඳහා හර්බල් ටී ගර්භණී භාවයේ පත්නම් හර්බල් ටී නතර කරන්න කියනවා මොකද ශරීරයට අවශ්‍ය දේවල් ටිකයි බබාට අවශ්‍ය දේවල් ටික විතරක් හර්බල්ස් අපි ඇඟට ගන්න ඕන නිසා හර්බල් ටී වලට වැලකීම අත්‍යවශ්‍ය කාරණයක් විදිහට වෛද්‍යවරු සඳහන් කරනවා ඒ වගේම චීස් කනකොට පරිස්සමින් කන්න ඕනේ විශේෂයෙන්ම වෛද්‍යවරුන් කියනවා විශේෂයෙන්ම මේ බ්ලූ චීස් කියන జాතිය කන්න මෙපා කියලා තමයි ගර්භණී කාන්තාවන්ට කියන්නේ. ඉතින් අපි චීස් වලින් පොඩ්ඩක් වැලකිලා ඉන්නම සිද්ධ වෙනවා. ඒ වගේම කින්ග් මැකරල්, ටූනා, මෝර මාළු වගේ මාළු කන එකෙන් අපේ ඇඟේ තියෙන රසදිය ඒ සතුන්ගේ රසදිය ප්‍රමාණය වැඩි වෙන නිසා දරුවාගේ බුද්ධි වර්ධනයට ඍජුවම බලපානවා. ස්කින් එක growth වෙනකට ඍජුවම බලපානවා මේ රසදිය ශරීරගත වීම. ඒ නිසා මෝර මාළු මැකරල් වගේ දේවල් අපි නොකා ඉන්න තීරණය කරන්න ඕනේ. තව දෙයක් කකුලෝ ගන්නත් හොඳයි. කකුලෝ කෑවම් වෙන්නේ හදිස්සිය අපිට ආහාර විශේෂයක් වුණොත් ඒකට ප්‍රතිකාර කරන්න ලොකු මෙඩිසින් අපිට ගන්න බැරි වෙන නිසා ඒ අවධානය අපි නොගෙන සිටිය යුතුමයි. තව දෙයක් අපි මත්ස්‍යසාර නොගත යුතුයි. මත්ස්‍යසාර දුම් වැටි පානය කරන ගැමිණි කාන්තාවක් ඉන්නවා නම් ඒවට බැහැ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔබට කාලේ මේක ඒ දේවල් සැක්‍රිෆයිස් කරලා චූටි බබා වෙනුවෙන් හිතන්න. ඉතින් ලංකාවේ කාන්තාවන් නම් මත්ස්‍යසාර භාවිතය දුම් වීම ගොඩක් කරන්නේ හරිම අඩු ප්‍රතිශතයක්. ඉතින් ඒ අම්මලාට මේක නතර කරන්න වෙනවා මේ චූටි කාලේ ඇතුළත. තව දෙයක් අපිට කියන අන්නාසි කන්න පුළුවන්. අන්නාසි කෑම වෙන්නේ කලින් අපිට බබා ප්‍රසූත කරන සිද්ධ වෙනවා ප්‍රසූතියේදී ඒක විවිධාකාරී දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අන්නාසි කෑම දෙහැරිය යුතුමයි ඔබ. අවසානට කලින් ඉන්ග්‍රීඩියන් මේ පැණි සමග තල. මේ පැණි සමග තල කෑමේ එකට කෑමේ වලකිනවා. මේක ගබ්සා කරන මහා ලොකු ප්‍රබල දේවල් අඩංගු දෙයක් විදිහට තමයි මේ පැණි සහ තල හඳුන්වන්නේ. මේ පැණි තලයි එකට කෑමේ වලකිනවා. නැති වුණොත් ඔබ ගබ්සා කරන්නට පත් වෙන්න පුළුවන් නිසා. ඒ වගේම අවසානම ටිප් එක මොනේ ලෝකෝ හොඳට වතුරෙන් තුන් හතර පාරක් මේ පහ පාරක් විතර බෝදලා මේවා ආහාරයට ගන්න ඔබ අමතකම කරන්න එපා. ඉතින් මම ඔයාලට ටිප්ස් 20ක් ගෙනාවා මොනවද මේ කන්න ඕන නැති කියන කෙනකින් චූට පැටියරනුවෙන්
ගණුකා චුටි කාලයක් ඉවසමු. ඉතින් මා එක්ක ඉහළේ එක්ක දිගටම රැඳී ඉන්න ඔබ සැමට අයබෝවන් සුබ දවසක්.